වෙල්ලස්සේ ඉතිහාසයේ වෙනස් වෙන ඓතිහාසික ස්තූපයක් සහ ආරාම සංකීර්ණයක් බුත්තලින් හමුව තිබෙනවා. මේවා ක්‍රිස්තු පූර්ව පළමු වන සියවසට අයත් බවයි පැවසෙන්නේ. මෙම ආරාම සංකීර්ණයේ හමු ඇත්තේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ජනාවාස 10 ප්‍රදේශයේදී. විශාල ගල් පර්වතයක අක්කර ගණනාවක් පුරාවට මෙම ආරාම සංකීර්ණයේ පැතිර පවතිනවා. මෙය වලගම්බා රජසමයට අයත් බවයි සෙල්ලිපියක සටහන් වැත්තේ. නිර්මාණ ලක්ෂණ අනුව අපිට පේනවා විහාර සංකීර්ණයටයි ප්‍රධාන ස්තූපය මෙතන තියෙනට ඇති කියලා. මොකද අපිට තව නටබුන් ගණනාවක් මේ ස්ථානයෙන් හම්බ වෙනවා. ගඩොල් ගොඩනැගිලි හම්බ වෙනවා. කළු ගල් ගොඩනැගිලි හම්බ වෙනවා. ලෙන්න ආරාම හම්බ වෙනවා. මේකේ ශිලා ලේඛන හම්බ වෙනවා. ඒ තොරතුරුත් එක බලුවහම මේක තමයි මේ භූමියේ තියෙන ඉහළම ස්ථානය. එතකොට මේ ඉහළම ස්ථානයේ ස්තූපය නිර්මාණය කිරීමේ කලාවක් අපේ රටේ තිබුණා. ආකාශ චෛත්‍ය ගැන සංකල්පයක් තිබුණා අපේ රටේ ඓතිහාසිකුගේ. එහෙම සංකල්පයක් මත ඇතැම් විට මේ ස්තූපය ඉදිකරන්නට ඇති. අපිට මේ වෙන විට ඒ ස්තූපය බොහෝ සෙයින් විනාශ වෙලා තියෙන්නේ. ස්තූපයක මූලික ලක්ෂණ අපිට දැනටත් හඳුනා ගන්න පුළුවන්. එම ගල් පර්වතය තුළ ගරා වැටුණු ස්තූප ගල් වලින් කරන ලද නිර්මාණ සහ ආරාමවල ජීවත් වූ අය ජලය ලබාගත් බවට සැක කෙරෙන විශාල පොකුණු රැසක්ද දක්නට ලැබෙනවා. ඉතාමත් සුන්දර නිස්කලංක පරිසරයක පිහිටි මෙම ඓතිහාසික ස්තූප හා ආරාම සංකීර්ණය මේ වෙන විට නිදන් හොරුන් විසින් විනාශ කර තිබීම කනගාටුවට කරුණක්. එමෙන්ම මෙහි බොහෝ පුරාවිද්‍යා දේපල ස්වභාවිකවද විනාශ වෙමින් පවතිනවා. මෙතන සම්පූර්ණයෙන්ම නිදන් හොරුන්ගේ ග්‍රහණයට හසු වෙච්ච ස්ථානයක් බව පේනවා. සම්පූර්ණයෙන්ම මේක විනාශ කරලා තියෙනවා. ගොඩනැගිල්ල මොකද්ද කියන එක හඳුනා ගන්නත් බැරි තරම්ම විනාශ වෙලා තියෙනවා. මේක බොහෝ දුරට ගඩොලින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් විය යුතුයි. මොකද හේතුව මෙතන උළු හම්බ වෙනවා. අනුරාධපුරයේ භාවිත කරපු පෙති උළු ගණනාවක් හම්බ වෙනවා මෙතන තියෙනවා. ඒ වගේම මේ ගඩොල අනුරාධපුරයේ ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කරගත හැකි මෙම වටිනා පුරාවිද්‍යා භූමිය රැක ගැනීමට කටයුතු කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමක්.